මේ වැඩසටහන වර්තමාන ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට කටයුතු කරද්දී 2001 වර්ෂයේ එතුමාගේ දර්ශනයක් සංකල්පයක් හැටියට තමයි ආරම්භ කරේ. අපි මුලින්ම මධ්‍යස්ථාන 8කින් පටන් ගත්තේ. ඇඹිලි පිටිය එරමිනියාය, ඒ වගේම දැනට රන්තැඹේ එවැනි මධ්‍යස්ථාන 8කින් පටන් ගත්තේ. අපි ආරම්භ කරේ අපේ සංකල්පයන අනුව රේන්ජර් ලීඩර්වරු පුහුණු කරන්න. ඒක මාස 18ක පුහුණුවක්. තාම අමාරු පුහුණුවක්, පහසු නැහැ. එයින් පිට වෙනකොට මං හිතන්නේ ඕනම අභියෝගයක් බාරගන්න සූදානම්ම සමයි එදා පිට වුණේ. නමුත් රජය වෙනස් වුණා. රජය වෙනස් වීමත් සමග යෝන් සේනාංකේ සංකල්පය ඒ ආකාරයෙන්ම ඉදිරියට ගියේ නැහැ. අපේ අදහස තිබ්බේ රැකියා ලෝකෙට එන්න පුළුවන් ඕනම අභියෝගයක් බාරගන්න පුළුවන් තරුණයෙක් ගොඩනගන්න. ඒ වගේම ඊට සමගාමීව අනිත් පැත්තෙන් අගමැතිතුමාගේ සංකල්පය තිබ රටේ ආර්ථිකය දියුණු කරන්න, නවීන ආර්ථිකයක් ගේන්න. ඉතින් මෙතනින් පුහුණු කරනවා ඒ නවීන ආර්ථිකයට මූණ දෙන්න පුළුවන්, ඒ අභියෝග බාරගන්න පුළුවන් තරුණ පිරිස. ආණ්ඩුව වෙනස් වුණා. අපිට දීර්ඝ කාලයක් ඒ යුද්ධේ වාතාවරණය තිබ්බයින් පස්සේ ඒ වකවානුවේ රටේ ආර්ථිකය අමාරුවෙන් ගෙනිච්ච. නමුත් ආර්ථිකය එහෙම අන්තිම තැනකට වැටුන්නේ නැහැ. ඊට පස්සේ යුද්ධය අවසන් වීමත් සමග නැවත ආර්ථිකය ගොඩනැගෙන්න පටන් ගත්ත. 2015 තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත අගමැති වුණාම ආයිත් මොකද්ද මේ රටට අලුත් ආර්ථිකයක් වශයෙන් ගේන්න පුළුවන් කියලා අපි සැලසුම් කරන්න පටන් ගත්තේ. ඒ ගොඩනගාගෙන එනකොට පාස්කු ප්‍රහාර ආවා. ඒ වගේම ඊයින් පස්සේ නැවත ආණ්ඩු පෙරලීමක් ආවා. ඒ ආණ්ඩු පෙරලීමත් එක්ක කෝවිඩ් වසංගතය ආවා. කෝවිඩ් වසංගතයෙන් පස්සේ රටේ දරුණු ප්‍රශ්නයක් ආව, යුද්ධයක් ආව, ලංකේ ආර්ථික යුද්ධයක්. ඒ ආර්ථික යුද්ධය කාටවත් විශේෂයක් කරේ නැහැ. සල්ලි තිබ්බ අයටත් සල්ලි නැති අයටත් එක විදිහටම සැලකුවේ. ඉන්ධන නැත්නම් ඉන්ධන නැහැ, කෑම නැත්නම් කෑම නැහැ, ගෑසක නැත්නම් ගෑසක නැහැ, ලයිට් නැත්නම් ලයිට් නැහැ. ජෙනරේටරයක් ගෙදර තියෙන්න පුළුවන් සල්ලි තියෙන කෙනෙක්ට, ඒකට දාන්න තෙල් ටික නැත්නම් ඒක වැඩ කරන්නේ නැහැ. ලයිට් නැහැ. හැමෝටම එක විදිහට සැලකුවා. රට අමාරුම තැනකට වැටුණා. රැකියා නැති වුණා. අපිට අපේ අනාගතය ගැන, මේ තරුණ අයගේ අනාගතය ගැන හිතන්න බැරි වුණා. ඒ වෙලාවේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත මේ රටේ නායකත්වය බාරගත්තේ, අභියෝගය බාරගත්තේ. තව කීප දෙනෙක් නායකයන් කීප දෙනෙක්ගෙන් ඇහුවා එවකට හිටපු ජනාධිපති, ඔබ මේක බාරගන්නවද, ඔබ මේක බාරගන්නවද? කවුරුත් බාරගත්තේ නැහැ. මෙතුමා තමයි ඒ අභියෝගය බාරගත්තේ. බාර අරගෙන අද නැවත රටේ ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා. ඒ වගේම හැමෝම එකයි කියන තැනට ගෙනල්ලා රටේ වැඩ කටයුතු කරගෙන යනවා. දකුණ වෙන්න පුළුවන්, උතුර වෙන්න පුළුවන්, බස්නාහිර වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්, කඳුකරය වෙන්න පුළුවන්. හැමෝටම මේ රටේ පුරවැසියෝ හැටියට ඒ අවස්ථා සැලසෙන්න ඕනේ. රට දියුණු වෙන්න ඕනේ, ආර්ථිකය දියුණු වෙන්න ඕනේ, තරුණ අයට අනාගතයක් තියෙන්න ඕනේ, රැකියා තියෙන්න ඕනේ කියලා එතුමා ඒ වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. එතුමා ඒ බාරගත්තු අභියෝගය ජයගත්ත එතුමා නෙවෙයි රට. අපි ස්ථාවර වුණා. ආර්ථිකය නැවත හොඳ තැනකට ආවා. ඒ තිබ්බ ගැටලු ටික නැති වුණා. නමුත් අපිට තව ඉදිරියට යන්න ඕනේ. අපි දැන් ආර්ථික වශයෙන් වේගෙන් දියුණු වෙන්න ඕනේ. තරුණ අයට රැකියා එන්න ඕනේ. හොඳ වැටුප් ලබන රැකියා එන්න ඕනේ. ඒ වගේම හොඳ මට්ටමේ රැකියා එන්න ඕනේ. 77 අලුත් ආර්ථිකයක් එද්දී එදා ආව ඇඟලුම් කර්මාන්තය. විවෘත ආර්ථිකයත් එක්ක නිදහස් වෙළඳ කලාපවලට ආවේ ප්‍රධාන වශයෙන් ඇඟලුම් කර්මාන්තය. නමුත් දැන් අපි එතනින් එහාට යන්න ඕනේ. මොකද අපේ තරුණ අය දියුණු වෙලා, ඒ අය කම්පියුටර් භාවිතයේ දියුණු වෙලා, ඒ අයගේ භාෂා හැසිරවීම දියුණු වෙලා, ඒ වගේම ඕනම දෙයක් කරන්න පුහුණු කරන්න පුළුවන් තරුණ පරම්පරාවක් අපිට ඉන්නවා කියලා අපිට පැහැදිලිවලා තියෙනවා. ඒ නිසා අපි සැලසුම් තියෙන්නේ ආර්ථිකය දියුණු කරන්න, අලුත් ආර්ථිකයක් ගේන්න, හොඳ රැකියා අවස්ථා මේ තරුණ අයට ලබලා දෙන ආර්ථිකයක් ගේන්න, ඒ වගේම ඒ අවස්ථාවලට මූණ දෙන්න පුළුවන් තරුණ පරම්පරාවක් හදන්න.
යොවුන් සේනාංකේ තරුණ අය සකස් කිරීමේ වැඩවලින් කොටසක් බාර ගන්නවා. අපි යොවුන් සේනාංකේ මේ ඉදිරියේදී මැතිවරණ සමයක් එනවා. ඒ මැතිවරණ සමයෙන් පස්සේ අපි යොවුන් සේනාංකේ පාඨමාලා තවත් අලුත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථිකය අපි කොහටද ගෙනියන්නේ කියලා අපේ වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහනට මේකත් ගැලපෙන්න ඕනේ. අපි තාක්ෂණය දියුණු කළා ඒ පැත්තෙන් ඉස්සරහට යනකොට ඒකට පුරුදු පුහුණු තරුණ පිරිසක් ඉන්න ඕනේ. ඒ වගේම අපි වරාය ක්ෂේත්‍රය දියුණු කරද්දී ලොජිස්ටික්ස් කියන සැපියුම් කියන ක්ෂේත්‍රය දියුණු වෙන්න ඕනේ. ඒකට පුරුදු පුහුණු අය ඉන්න ඕනේ. සංචාරක වැඩසටහන දියුණු කරද්දී ඒකට පුහුණු වෙච්ච පිරිසක් තරුණ කණ්ඩායමක් ඉන්න ඕනේ. ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය ක්ෂේත්‍රය දියුණු කරද්දී ඒ පැත්තෙන් දියුණු අය ඉන්න ඕනේ. ඒ වගේම නවීන තාක්ෂණය භාවිතා කරගෙන ඉදිකිරීම් සිදුවෙද්දී ඒ පැත්තෙන් පුහුණු වෙච්ච අය ඉන්න ඕනේ. කෘෂිකර්මාන්තය නවීකරණය කරද්දී ඒ පැත්තෙන් පුහුණු වෙච්ච අය ඉන්න ඕනේ. ඉතින් මේ වගේ අපේ අලුත් ආර්ථිකයට පුහුණු වෙන පිරිසක් ඉන්න ඕනේ. අපි ජාතික යොවුන් සේනාංකේ පාඨමාලාත් ඒ ආකාරයටම සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ක්ලයිමට් චේන්ජ් කියන ඒ ක්ෂේත්‍රය අපි යොවුන් සේනාංකයට වැඩිපුරම පුහුණු කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. මොකද අපි දකින්නේ ඒ පැත්තෙන් රැකියා විශාල ප්‍රමාණයක් බිහි වෙයි කියලා මේ රට තුළ. එන් අපි ඒ කටයුතු කරමු. අධ්‍යක්ෂතුමත් සභාපතිතුමත් ඒ නිලධාරීන්ටත් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන ඒ වැඩ කටයුතු කරන්න. ඒ අතරතුරේ මේ සම්බන්ධ වෙලා ඉන්න සිළු දෙනාටම ඒ යොවුන් සේනාංකයේ පුහුණුව ලබන කාලය තුළ හොඳ අත්දැකීම් ලැබෙන්න, ඒ වගේම හොඳ පුහුණුවක් ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් කරමින් ඔබේ අනාගතය තාම ජයග්‍රාහී වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරමින් නැවත වතාවක් අද මෙහාට පැමිණීම පිළිබඳව ඒ වැඩ කටයුතු සංවිධානය කිරීම පිළිබඳව මේජර් දංගොල්ල මැතිතුමාටත් ඒ වගේම ඒ වැඩ කටයුතු වලට උදව් කරපු සියලු දෙනාට සභාපතිතුමා අධ්‍යක්ෂතුමා ඇතුළු සියලු දෙනාටත් මම ස්තුති කරනවා. පැමිණි ඔබටත් මම ස්තුති කරනවා. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.